जेंटलमैन वेलकम टेलर्स अद अभी कथाकरण कल्पना करा श्रीलंका टेलीकॉम संबंधी विशेष में मेहत कालीन आए र्यूमर्स यानवा श्रीलंका टेलीकॉम राज्य साधु सेवा होल्डिंग ने दैंग इंडिया व इंडिया आयोजक कथकहन यानवा किया विशेष मेक यूके सह चाइनीज इन्वेस्टर्स लाने कथे तिबुने मेक और गाँव किया नमु दैंग मेक हेमतर यानवा इंडिया आयोजक मेक रतगहाय किया එහෙම වෙන්න පුළුවන් එදා ලේලන් කම්පැනිය ඉන්දියාවෙන් ගත්තාම අශෝක් ලේලන් වුණා අශෝක් ලේලන් ලංකාවට අපම ලංකා අශෝක් ලේලන් වුණා IOC ලංකාවට එරපුවම ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි වුණා එතකොට රටවල් අපිට රටවල් ආක්‍රමණය කරන්න බැරි වුණාට අපිට පුළුවන් වර්තමානයේදී රටවල් ආක්‍රමණය කරන්න මූල්‍ය අතින් අස්ථාවර වෙච්ච රටවල් වලට සල්ලි පම්ප කරලා රටවල් ආක්‍රමණය කරන්න පුළුවන් සමාගම් මිලට ගන්න පුළුවන් හොඳ උදාහරණය එදා එංගලන්තයේ ඉස්සර ආක්‍රමණය කරපු සමහර රටවල් මැදපෙඩික රටවල් අද සල්ලි පාවිච්චි කරලා ඒ රටවල් වල ආයෝජනය කරලා තියෙනවා මැදපෙඩික රටවල් වල ආයෝජක උදාහරණයක් තමයි ලන්ඩන තියෙන ටවර්ස් වලින් 140 160ක් කටාර් සිටිසන්ස්ලට අයිති කියලා එතකොට මැදපෙඩික රටවල් තමන්ගේ සල්ලි පාවිච්චි කරලා ආයෝජනය කරලා තිනවා තමම්ම ආක්‍රමණය කරපු රටවල් වලට. ඉතින් ඒ වගේ රටවල් ආක්‍රමණය කරන්න ඕනේ නැහැ. මූල්‍ය අතින් ස්ථාවර ආයෝජක ඉන්නවා නම් ඒ ආයෝජකයෝ හරහා රටවල් මිලට ගන්න පුළුවන්. රටවල් වල සමාගම් මිලට ගන්න පුළුවන්. රටවල් වල සමාගම් මිලට ගත්තාම හැමදාම කිනවා වගේ බලශක්තිය හරි. බලශක්තියෙන් රටක් දුර්වල වුණොත් ආහාර වලින් රටක් දුර්වල වුණොත් හරි. ඒ වගේ රටක් අල්ලන එක ලේසි නෑ. ඉතින් මම කියන්නේ මෙතන මේ ඉන්දියාව අපේ රට අල්ලනවා කියන එක නෙමෙයි. නමුත් මේහා සමානවම එතිසලත් කම්පැනිය ලෝකේ රටවල් ගොඩක ආයෝජනය කරලා තියෙනවා හරි එතකොට යටින් සමහර ටෙලිකමියුනිකේෂන් කම්පැනිස් වල ආයෝජනය කරලා තියෙනවා ඉතින් මේ දේවල් ගැන කතා කරන්න කලින් අපි ගිහින් මේ වීඩියෝ එක බලමු මාස 10කට කලින් ටෙලස් ඇකඩමි කරපු වීඩියෝ එක බලමු ලංකා ටෙලිකොම් එක සෑය එකක් විතර විකිනනවා නම් මම මගේ කැල්කියුලේෂන්ස් හැටියට මම මේක රුපියල් 150කටවත් උඩින් විකිනන්න ඕන කියලා කියනවා श्रीलंका අවසර ලැබුණා කියලා. එතකොට ඒ අනුව shareholders ලා විදිහට අපිට මොනව වෙයිද? Telecom share එක up වෙයිද? ලංකා hospital share එක up වෙයිද? ලංකා hospitals මා රුපියල් 14 ඉඳන් මගේ ළඟ තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. Telecom රුපියල් 36ට ගත්ත shares තියෙනවා කියලා කියලා තියෙනවා. පෞද්ගලිකව ගත්තොත් එහෙම ලංකා hospitals ශ්‍රී ලංකා Telecom ගැන මුල් කාලේ මගේ videos කරලා තියෙනවා කියලා තියෙන අරුමිලට කොමත් ඒ දෙකේ growth එකක් තියෙනවා පැහැදිලිවම financial reports එහෙම ගත්තොත් එහෙම cash flow එක ගත්තොත් එහෙම සහ customer base එක ගත්තොත් එහෙම අකණ්ඩව නවීතාවයක් ගත්තොත් එහෙම මේ දෙකම හොඳ ගමනක් කියලා තියෙනවා. සෑම මට්ටමින් හොඳ internal control එකක් තියෙනවා ලංකා hospitals එක ගත්තොත් එහෙම මේ දෙකම කැමතුම dividends දෙනවා. ඇතනම එක විකිනෙන එක ගැන පෞද්ගලිකව මගේ මතය ගත්තොත් මම අකමැති. එතකොට මේකෙදි මම target එකක් දෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙම විකිනනවා නම් රුපියල් 150කටවත් විකිනෙන්න ඕන කියලා. ලංකා හොස්පිටල් වලට ඊට උඩින් ෆිගර් එකක් දීලා තිනේ මේ දෙකම my own calculations මත කරේ. ඇතරම ශ්‍රී ලංකා ටෙලිකොම් එක 150 කැල්කියුලේට් කරේ. මම ගත්ත ඩොලර් මිලියන් 500ක්. හරිද? මේ ඩොලර් මිලියන් 500 ගත්තේ කලින් තිබුණ ප්‍රොපෝසල් එකක්. ශ්‍රී ලංකා ටෙලිකොම් රාජ්‍ය සතු ශෙයාස් ප්‍රමාණය විකුණනවා නම් ඩොලර් මිලියන් 500කට විකුණන්න ඕනේ කියලා. ඒකෝ මේකේ ෂෙයා හෝල්ඩින් එකේ 150 මම ගත්ත මිලියන 900ක් විදියට डॉलर मिले 500 900 बेदला एन फिगर एक तुनसी वीस तुनसी तीय रेंज अडजस्ट कर लेकिन रुपये वटनाक अडजस्ट कर लवाई मम कैलक्युलेट करे कैलक्युलेट कर लेन तीन देखिए पना प्राइस करे हर एक तवाई मगे साधारण कैलक्युलेसन इतने दैंग लेटेस्ट फाइनेंशियल क्वार्टर रिपोर्ट के गाता श्रीलंका टेलीकॉम के कोटक शुद्ध वतक मगे रुपया पना आसान कैरकनी earnings විදිහට ගත්තොත්
මම සෙක්ටර් PR එකක් කැල්කියුලේට් කරලා බලනවා සාමාන්‍ය ටෙලිකොමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රියක ලෝකේ ගත්තා ලෝකේ ප්‍රධාන කම්පැනිස් ගත්තා තිස්ලාත් වගේ කම්පැනිස් ගත්තා ඩියුවල් ඔෆ් කරොත් මේ මේ APS එකට යයි කියලා ඒ අනුව සෙක්ටර් PR එක යම් ෆිගර් එකකට අරගෙන ඊට පස්සේ මම එතනදී සාමාන්‍ය 150ක් කියන එක දැක්කා එතකොට අලුතෙන් ලොකු ආයෝජකයෙක් આવොත් මෙයා කන්ට්‍රෝලින් ස්ටේක් එකකට යන්න ඕනි හරි දැන් 150ට අඩු ප්‍රමාණයක් තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ සතු ඔබ ඊට පස්සේ එතනින් එහාට EFF එක සතුව තියෙනවා සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් සතුව තියෙනවා මේ කොටස් ටික ඔක්කොම එකතු කරලා 50ට උඩින් ගියොත් ඊළඟට සැලකිය යුතු දෙයක් කරන්න දෙවනි ලාජස් ෂෙයාර් හෝල්ඩර් ගීම් බලන්න කවුද ඉන්නේ කියලා එතකොට එයාගේ ෂෙයාර්ස් ටික ගත්තත් එයා ඉන්වෙස්ට් කරපු ප්‍රයිස් එක එක්ක බැලුවත් එතකොට මේ 150 කියන එක සාමාන්‍ය සාමාන්‍ය කම්පැනික් මේ වගේ කම්පැනි එකක් විකිණනකොට මේ කොහොමත් ඉහළ අගයකට තමයි විකිණෙන්නේ ඉතින් දැන් මෑත කාලිනව කතාව ඇවිල්ලා තියෙනවා ස්ට්‍රැටජිකලි ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් එක විකුණන්න එතකොට මේකට ඉන්දියාවේ ආයෝජකයෙක් කවුරුද දන්නව අම්බානිලා මේක ටච් කරයි කියන අදහසට ඇවිල්ලා තියෙනවා මේක මෙහෙම රියුම එකක් එනවා සමහර රියුම එකක් ඇක්චුවල් වෙන්න පුළුවන් එතකොට ඉන්දියාව බොහෝ වෙලාවට ඉන්දියාව එකක් තමයි ඉන්දියානු ලංකාව තුල ආයෝජනය කරන්න කැමති මොකද යාළුවෝ ඒක ලේසියෙන් ලංකාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් මොකද ඉන්දියානු ප්‍රොඩක්ට්ස් මෙහි තියෙනවා ඉන්දියාව සහ ලංකාව අතර තියෙන දුර ප්‍රමාණය හරි ඉන්වෙස්ටර් කෙනෙක්ට ඇවිල්ලා යන්න තරම් ඊට පස්සේ අපිට තියෙන ඉන්දියානු ආභාසය හරි එතකොට අපි ඉන්දියාව මත යැපීම හරි එතකොට ලේසියෙන් අපිට ඉන්දියන් ප්‍රොඩක්ට්ස් වර්ජනය කරන්න බෑ හරි එතකොට ඉන්දියාවේ day to day ප්‍රොඩක්ට්ස් ගොඩක් අපි එක ඉන්නවා හරි ඇල්ටෝ කාර් එක හරි බජාජ් ශ්‍රීවිලේගේ ඉඳන් මේ පාර්ට්ස් එතකොට සංස්කෘතික සම්බන්ධතා ඔය දේවල් ඔක්කොම සහ ඉන්දියාවේ මගෙම යාළුවෙක් කියනවා ඉන්දියන් ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාව වගේ රටක ආයෝජනය කරනවා එයාට ලොකු කීර්තියක් ගොඩනැගෙනවා කියලා. ඒ කියන්නේ එයාලා අපි පුංචි රටක් වුණත් එයාලා හැම විටම එයාලා යම් ආක්‍රමණික සීලී තත්ත්වයක් තියෙනවා. එතකොට ඉන්දියානුවෙක් ලංකාව තුළ ආයෝජනය කරපුවම එයා ඒ ඉන්දියානුවට ලොකු පිළිගැනීමක් කරනවා කියලා තමයි මගේ යාළුවා කියන්නේ. ඉතින් ඒ කියන්නේ අපි රටවල් අල්ලගෙන යනවා කියන අදහස එයාලගේ හිතට එනවනේ සරලව කිව්වොත්. ඉතින් ඒක එයාලට ඒක අභිමානයක් වෙන්න පුළුවන්. හරි අපි ඒකට කැමති නෑ. අපේ යාළුවෝ ඉස්සර අපේ රට විකිනනකොට අපි කැමති නෑනේ. අපි ඒ රටේ සමාගමක් එයාලා අල්ලගන්නකොට අපි කැමති නෑ. නමුත් මේක වේගෙන යනවා කැමැත්තෙන් ඔයා කැමැත්තෙන්. දැන් මගෙන් ඇහුවා ඔයා කැල්කියුලේට් කරපු විදිහ 150 සාමාන්‍යයි කියලා කියන්න කියලා. හරි? ඔයාලා ගිහින් හොයාගන්න. මම ඒ සරල අදහසක් දුන්නේ. ඇත්තටම සමහර කම්පැනිස් ලොස්පිටල් අගලවත් එහෙම ලොස්පිටල් තියෙද්දී මං ඊළඟ ක්වාටරේ ප්‍රොෆිට් එනවා කියලා කීය කොහොමද? ඒකට මගේ සමහර කැල්කියුලේෂන්ස් සීක්‍රට් කැල්කියුලේෂන්ස් තියෙනවා. හරි? ඒ දේවල් මම බලන් ඉන්නවා ඇත්තටම හරියයිද කියලා. හැමදේම ඇවිල්ලා ප්‍රසන්ට් කරන්න මේ මට මම එහෙම කරන්නේ නැහැ. නමුත් යම් කෙනෙක්ට ඕන නම් මේක බේසිස් අහගන්න පෞද්ගලිකව මට කතා කරලා අහගන්න පුළුවන් මම කොහොමද කැල්කියුලේට් කරේ කියලා. ඉතින් ලංකා හොස්පිටල් එකේ සිනාරියෝ එක හොඟක් වෙනස්. හරි ලංකා හොස්පිටල් එකේ මම ලොකු වැලියු එකක් පෙන්නලා තියෙනවා. අපි ලංකා හොස්පිටල්ස් ගැනම මේ 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 මාස 10කට කලින් කරපු මේ වීඩියෝ එකේදී එතකොට ලංකා හොස්පිටල් රුපියල් 50 ගණන් වල තිබ්බේ දැන් 100 ගණන් වල. මගේ ටාගට් ප්‍රයිස් එක මේ වීඩියෝ එකේ තියෙනවා මම ලින්ක් එක දාන්න. ඉතින් ඔයාලා ආයෝජකයෝ විදිහට කොටස් වෙළඳ පොලේ ආයෝජකයෝ විදිහට මේ සෑයක හෝල්ඩ් කරන අය විදිහට ඔයාලා බලන්න කැපිටල් ගේන් එකක් ගන්න. මේ සමාගම් විකුණන එක පෞද්ගලිකව අපිට නවත්තන්න බෑ. උපක්‍රමශීලීව කියලා හරි මොන ක්‍රමකින් හරි මේක විකිණන එක අපිට නවත්තන්න තරම් අපි ලොකු මිනිස්සු නෙමෙයි. එහෙම සමහර විට මේවා විකුණාට පස්සේ මේ කටි එක මොනොපොලි එකකට ගියොත් ඒකාධිකාරයකට ගියොත් හරි මේකේ වාසි සාගර තත්වයන් වලට වැඩිය වාසි සාගර තත්වයන් වෙන්නත් පුළුවන්. සමහරට ලොකු ඉන්වෙස්ටර් කෙනෙක් ආවොත් එයා මේක තව ඩිවෙලොප් කරගෙන මාකට් එකේ ඉන්න අනිත් කම්පීටර්ස්ලට යම් තරඟකාරීත්වයක් දෙන්නත් පුළුවන්. ඔයාලා දන්නවා රිලයන්ස්ලා වගේ සමහර සමාගම් එයාලගේ දීලා තියෙන කම්පිටිටිව් පැකේජස් හරි වෙන කෙනෙක්ට ඇවිල්ලා මාකට් එකේ සවා වෙන්න බැරි තරම් සමහර වෙලාවට. ඉතින් ඔය වගේ හොගාත් දේවල් මෙතන තියෙනවා. හරි. ඉතින් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. ඒත් මේ විකිනෙන එක පොසිටිව්ද නෙගටිව්ද කියලා මම කියන්නේ නැහැ. මමයි කලින් වීඩියෝ එකේ කියලා තිබුණේම මම ඒකට පෞද්ගලිකව ලොකුට කැමැත්තක් නැහැ කියලා. නමුත් මගේ කැමැත්ත වැඩක් නැහැ. ඒතකොට මේ මගේ වීඩියෝ එක තුල මේ යම් ආකාරයක ප්‍රයිස් සෙන්සිටිව් දෙයක් වුණොත් මම ඒකට වගේ කියන්නේ නැහැ. මොකද හේතුව දැන් මම කිව්වා කියලා මගේ වැලියුේෂන් එක 150 කියලා
යම් ප්‍රශ්නයක් ආවොත් මම ඒකට ඔයා කියන්නේ නැහැ. හරි. ඒ නිසා ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලා මේක buy කරනවද hold කරනවද මේ කියන price target එකට යයිද මේක sell වෙන එක හොඳයිද නරකද කියන එක ඔයාලා කල්පනා කරලා බලන්න. පෞද්ගලිකව මගේ අදහස මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා මේක වීමේ chance එක වැඩි මේක dispose කිරීමේ chance එක වැඩි මම දකින්න විදිහට 50%ක gain එකක් අපිට ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තුල මම ඉන්නවා. නමුත් this is not a financial advice. මේක තුල යම් sensitive මේක තුල price sensitive movement එකක් වුණොත් ඒකට මම වග කියන්නේ නැහැ. හරි. මේ ගනුදෙනු අඩුකට වුණොත් මේ ගනුදෙනු වැඩියට වුණොත් හරි ඔය දෙපැත්තටම මම වග කියන්නේ. නමුත් මම මගේ calculation එක හිටියා මේක මිලියන 500කට කලින් proposal එක තිබුණා මිලියන 500කට විකිණේ කියලා. සහ ඊට කලින් හිටිය largest shareholder මේක buy කරපු prices ඒවා මේවත් එක්ක තමයි මේ calculation එක කරේ. ලංකා hospital එක මම 100 ගණන් නෙවෙයි 200 ගණන් වලින් deal එක වෙනවා කියලා තමයි මගේ calculations මගේ prediction එකේ තියෙන්නේ. අපි කියනකොට 50 ගණන් තිබිලා දැන් 100 ගණන් වෙලා මේක වෙනකොට 200 ගණන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ hospitals, hotels, telecommunications මේ වගේ හැම වෙලාවෙම මේ දේවල් customer base එක වටිනවා, කීර්ති නාමය වටිනවා. ඒක මාකට් එකට මේවට සෑහෙන ලොකු වෙනස්කම් නව්‍යතාවයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැවැන්තයක එකතු වුණොත් ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් විදියට මේ ගමන මීට වැඩි එහා යන්න පුළුවන්. හරි. එතකොට එයා share holding තියෙන share holding එක සමහරට second largest කෙනාගිනුත් අරගෙන ඊට පස්සේ ඉන්න අයගිනුත් buy කරන්න පුළුවන්. හරි. දැන් ලංකා IOC එක 100ට රුපියල් 40 ගණන් 50 ගණන් වලින් විකිනේනකොට කෙනෙක් මගෙන් අහලා 100ට යයිද කියලා. එතකොට මම කිව්වා 100ට යනවා කියලා. එතකොට ඒ 100ට නෙමෙයි පස්සේ 200 ගණන් වලටත් ගියා. දැන් අය අඩු වෙලා තියෙනවා. හරි. ඉතින් එතකොට ඒ වගේ මේ දේවල් වලට මේ එන්න පුළුවන් ඉන්වෙස්ටර්ස්ලා. මම කිව්වේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් ආක්‍රමණශීලී මනසකින් යුත් ඉන්වෙස්ටර්ස්ලා එන්න පුළුවනි. ඒ නිසා thank you very much for watching.